ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේගේ කරුණාව දවසෙත් අපේ ජීවිතය තුළ අලුත්ව තිබෙන නිසා හාලෙලූයා ස්වාමින් වහන්සේ යහපත් බැවින් අපි උන්වහන්සේට ස්තුති කරමු අද දවසේ අපි බලන්නට යනවා දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපෑම තුළ සිදුවෙන කාරණාවන් දේව කැමැත්තට පිටුපෑම තුළ සිදුවෙන්නේ එක දෙයයි එනම් ඔබට අවාසියක් විතරයි වෙන්නේ ඔබ දුකටපත් වෙන එක පමණයි වෙන්නේ දේව කැමැත්තට පිටුපෑම තුල. ඉතින් අද දවසේ අපි බයිබලයේ ඇසුරෙන් කතා කරන්න යනවා. ඒ වගේම ආත්මයන් වහන්සේ මතක් කරලා දෙන උදාහරණ මම කතා කරන්න යනවා. අපි බලමු අද දවසේ දෙවියන් වහන්සේට අවශ්‍ය දේ මොකක්ද ඔබට කතා කරන්න කියලා. හැලෙලූයා. ඉතින් අපි මේ වචනේ පරණ ගිවිසුමේ රූත්ගේ කතාව අපි බලමු. රූත්ගේ කතාව පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා මම කියවන්න යනවා. රූත්ගේ කතාව පළවෙනි පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා. තවද විනිශ්චයකාරයන් විනිශ්චය කරන දවස්වලදී දේශෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් තමගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවබ් දේශෙහි වසන පිණිස ගියේය. ඒ මිනිසයාගේ නම එලිමෙලෙක්ය. ඔහුගේ භාර්යාවගේ නම නයෝමිය පුත්‍රයන් දෙදෙනාගේ නම මාලොන් සහ කිලියොන්ය ඔහු යුදේ බෙත්ලෙහෙමේ එප්‍රාත්වරුය ඔහු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය නයෝමිගේ පුරුෂයා වූ එලිමෙලෙක් මලය ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය ඔහු මෝවබ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවා ගත්තෝය එක තැනැත්තියගේ නම ඔර්පාය අනිත් තැනැත්තියගේ නම රූත්ය ඔහු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මලෝය මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනි වූවාය මේ කතාව තමයි අද මම ගන්නේ ප්‍රධාන කතාව විදිහට ඔබට පෙන්වන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙව්ව නැති අවස්ථාවක හදිසි වෙලා අඥාන තීරණයක් ගත්ත අවස්ථාවක වුණ කතාවක් මෙතන තියෙන්නේ දෙක තිමෝති පොතේ පාවුලුතුමා කියන වචනේ දේශනා කරන්න උගන්වන්න ඕන තරවටු කරන්න ඕන අවවාද කරන්න ඒ වගේම අනුශාසනා කරන්න අවශ්‍යයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ අපි සතිපතා කරන ඉගැන්වීම් තුළ ඔබට අවශ්‍ය ඉගැන්වීම් ඔබට ලැබෙනවා ඒ වගේම අවවාද කිරීම අනුශාසනා ඒ වගේම දේශනාවන් ඔබට මේ තුල ලැබෙන්නට යනවා. හැලෙලූයා. ඉතින් මෙතන මේ එලිමෙලෙක් කියන එක්තරා මිනිසෙක් ගත්ත හදිසි තීරණයක්. එහෙම නැත්නම් අඥාන තීරණයක් නිසා මුළු පවුලක්ම විනාශ වුණා. දැන් බලමු අපි මෙතන මේ විනිශ්චයකාරයන් විනිශ්චය කරන දවසේ තිබ්බලු දේශයේ සාගතයක්. ඉතින් මේ බෙත්ලෙහෙමේ තමයි මේගොල්ලෝ ඉඳලා තියෙන්නේ යුදේ බෙත්ලෙහෙමේ. මෙයා මොකද කරන්නේ තමාගේ භාර්යාවයි පුත්‍රයන් දෙන්නෙක් ඉන්න පුතාලා දෙන්නෙක් මේ පුතාලා දෙන්නත් එක්ක එනවා මෝවබ් කියන දේශයට වෙනත් රටකට බෙත්ලෙහෙමේ ඉඳන් මෝවබ් දේශයට ගියා ලංකාවෙන් ඉඳන් ඇමරිකාවට ගියා වගේ ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා මේ රටට ඇවිල්ලා මෝවබ් රටට ඇවිල්ලා ටික දවසක් ඉන්නවා දැන් පුරුෂයා පවුලේ හිස එලිමෙලෙක් මැරෙනවා ඊට පස්සේ පුතාලා දෙන්න මොකද කරන්නේ භාර්යාව දෙන්නෙක් සරණ පාවා ගන්නවා අවුරුදු 10ක් විතර එහෙ ඉඳලා මොකද වෙන්නේ පුතාලා දෙන්නත් මිය යනවා ඊට පස්සේ මේ පුතාලා දෙන්නගේ බිරිඳ ඇවරු දෙන්නයි නයෝමි තුන් දෙනාම වැන්ද බුවන් වෙනවා තනි වෙනවා මේ සානේදී අපි දකින්න අවශ්‍යයි පවුලක හිස විදිහට විවාහ වුණන් පස්සේ ස්වාමියා හිස බවටපත් වෙනවා එතර හිස නිවැරදි තීරණ ගත්තේ නැත්නම් මෙවැනි දේවල් තමයි සිදුවෙන්නේ. ඉතින් අපි මේ කතාව බැලුවම මුල් ටිකේ අපි දකින මේ తాවකාලික විසඳුමක් නිසා අඥාන තීරණයක් ගන්නවා. සාගතේ වෙච්ච ගමන් එලිමෙලෙක් මොකද කරන්නේ වෙන රටකට යනවා. ආර්ථික අරුබුදයක් වෙච්ච ගමන් ශ්‍රී ලංකාවෙන් වෙන රටකට යනවා. ඉතින් මේ වගේ තීරණ මිනිස්යන් ගන්නවා දෙවියන් වහන්සේ ඔබේ තීරණ මත හිටියේ නැත්තම් ඔබට අවසානයේ දුක තමයි ඉතුරු වෙන්නේ දේව කැමැත්ත මේ ඔබ ගන්න තීරණවල තිබුණේ නැත්නම් ඔබට අවසානයේ මේ එලිමෙලෙක්ගේ පවුලේ
තිබ්බ දේ තමයි සිදු වෙන්නේ. ඇයි? తాවකාලික විසඳුම්. විවාහය තුල ප්‍රශ්නයක් වෙච්ච ගමන් ඇයි ඔබ දික්කසාද වෙන්න හදන්නේ? ඇයි ඔබ හදිස්සි වෙන්නේ? හිත රිදුන ගමන් ඇයි සබාව අතහැරලා යන්නේ? ඇයි හදිස්සි වෙන්නේ? මේවා ඔබ ගන්න తాවකාලික විසඳුම්. ප්‍රශ්නයක් දැක ගමන් අම්මෝ මේ රටේ නම් ඉන්න බෑ. තෙල් නෑ, පිටි නෑ, කිරි නෑ. අපි යනවා වෙන රටකට. අපි යනවා සශ්‍රීක දේශයක් හොයාගෙන. මම මෙතන පෙන්වන්න හදන්නේ අද අපි කතා කරන්නේ දේව කැමැත්තට පිටුපෑම තුල ඔබට ලැබෙන අවාසිය ගැන. මම අවාසිය කියලා කියන්නේ වාසියක් ලැබෙන්නේ නැහැ. දේව කැමැත්තට පිටුපෑම තුල කිතුනුවන්ට වාසියක් ලැබෙන්නේ නැහැ. අපි තවදුරට මේක ගැඹුරෙන් කතා කරමු. ඔබේ තීරණවල දේව කැමැත්ත තිබුණේ නැත්තම් අපරාධේ. අද මේ දේශනාව අහන මොහොතේ ඔබට මතක් වෙනවා ඇති ඔබ දේව කැමැත්තට පිටුපාපු අවස්ථා. සමහර අවස්ථාවල ඔබ බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඇති. සමහර සම්බන්ධතා ඔබට නුසුදුසු සම්බන්ධතා. ඔබට සුදුසු නැති සම්බන්ධතාවල ඔබ පැටළුණා. ඒක නිසා ඔබට බොහෝ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න සිදු වුණා. සමහර රැකියා ඔබට සුදුසු රැකියා නෙවේ. නමුත් ඒ රැකියා ඔබ කරා. ඉතින් මේ නිසා ඔබ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඇති. නමුත් අද මේ වචනයෙන් පසු ඔබ නැවත මෙවැනි ගැටලු වලට මුහුණ දෙන්න යන්නේ නැහැ. මොකද ඔබ දැනගන්න යනවා දේව කැමැත්ත කුමක්ද. දේව කැමැත්තට පිටුපාන්නේ නැතුව හඬ හොයා ගන්න ඕන. දෙවියන් වහන්සේගේ හඬ මම හොයා ගන්න ඕන. වචනේ බයිබලයේ පුරාවට කියලා තියෙන දේ විරුද්ධව මම යනවනම් පැහැදිලිව අපි දන්නවා ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තට පටහැනි කියලා. ඉතින් මම උදාහරණයක් ඔබත් එක්ක බෙදා ගන්නම්. සභාවේ එක්තරා කාන්තාවක් හිටියා. මීට මාස කිහිපයකට පෙර නිරහර යාක්ෂාවට ආවා. එදා දවසේ මම දේශනාවෙන් පස්සේ යාක්ෂා කරන්න අවශ්‍ය කෙනෙක් ඉල්ලීම් තියෙනවා නම් ඉස්සරහට එන්න කියලා මම ආරාධනා කරා මේ අයට. ඉතින් අල්තාරි ඉදිරියට කීප දෙනෙක් ආවා. මගේ මතකය නිවැරදි නම් මුලින්ම ආපු කෙනා මේ කාන්තාව. ඇයි කිව්වේ එක දෙයයි, ඇගේ වැඩිමහල් දුව ගැන යාක්ෂා කරන්න කියලා. ඉතින් මම ඒ කාන්තාවට අත තියලා යාක්ෂා කරද්දි මම දැක්ක ඇය අඬනවා. මම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව මම එක දෙයක් ඇයට කිව්ව මතකයි. දෙවියන් වහන්සේ අද දවසේ ඇයට පිළිතුරු දෙනවා කියලා. ඉතින් එදින රාත්‍රියේ ඇගේ වැඩිමහල් දියණිය ඇයට කතා කරලා තිබ්බා. කතා කරලා සියලුම දේ හෙළිදරව් කරලා ඇගේ විවාහය තුළ ඇය ගත කරපු ජීවිතය ඔක්කොම ඇය මවත් එක්ක බෙදාගෙන තියෙනවා. ඉතින් ඇගේ වැඩිමහල් දියණිය පිටරට ඉන්නේ. ඇය කිතුණුවෙක්ව, කුඩා කලපටන් කිතුණුවෙක් පිඳලා තියෙනවා. ඉතින් මේ කාලයත් එක්ක ඉතින් තරුණ වියට එද්දි සමහරක් වෙලාවට මේ දරුවෝ දෙමව්පියන්ට අකීකරු වෙනවා, හිතුවක්කාර වෙනවා. ඉතින් මේ කාන්තාව අකමැති වෙච්ච අන්‍යාගමික කෙනෙක් එක්ක මේ දරුවා සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේක විවාහය දක්වා යනවා. ඒ අය විවාහ වෙනවා. මවව තරහ ගස්සන්න, ගෙදර හිටපු අම්මව තරහ ගස්සන්න, අම්මගේ හිත රිද්දන්න කියලා, සහ යාළුවා ඉන්න ප්‍රේමවන්තයාගේ හිත සතුටු කරන්න කාමරේට, නිවසේ එයා ඉන්න කාමරේට ගෙනල්ලා වෙනත් අන්‍යාගමික රූපයක්, අන්දේවතා රූපයක් ගෙදර තියෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපානවා. දෙවියන් වහන්සේ ද්වේෂ කරන දෙයක් ඇය කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විවාහය දක්වා යනවා. ඇය තීරණය ගන්නවා විවාහ වෙන්න. අන්‍යාගමික කෙනත් එක්ක ඇය විවාහ වෙනවා. ඊට පස්සේ ඇය පිට රට යනවා දෙන්නම. දැන් ඇය විවාහ වුණාන් පස්සේ තමයි ඊළඟ දේ දෙවියන් වහන්සේට පිටුපාන එක. අන්‍යාගමික කෙනෙක් එක්ක, දෙවියන් වහන්සේ දන්නේ නැති, දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් එක්ක ඇය විවාහ වෙනවා. මාස කිහිපයකින් දේවල් හෙළිදරව් වෙනවා. ඉතින් මොකද වෙන්නේ අවසානයේ? මේ ගෘහස්ත වද හිංසා, ලිංගික වද හිංසා වලට ඇය පත් වෙනවා. ඉතින් මේවා ඇය හංගගෙන ඉඳලා බැරිම තැන මවට සියල්ල ප්‍රකාශ කරනවා. එදා නිරහර යාක්ෂාවෙන් පස්සේ දෙවියන් වහන්සේ ඇයට සියලුම දේ හෙළිදරව් කරා. ඉතින් අද වෙනකොට මේ දරුවාගේ ජීවිතේ දික්කසාද නඩුවකට ඇය මුහුණ දෙනවා. තරුණ ජීවිතයක්, හරිම අඩුයි වයස, දික්කසාද නඩුවකට මුහුණ දෙනවා. ඉතින් මේ නඩුව නිසා ඒ දියණියට ලංකාවට එන්නත් බැහැ. ඉතින් මම මෙතන පෙන්වන්න හදන කාරණේ ඔබට මේ සමහර දේවල් තියෙන බැරෑරුම්කම. ඔබේ තීරණවලදී ඔබ දෙවියන් වහන්සේට පිටුපෑවොත්,
ඔබ අකීකරු වුණොත් මෙවැනි දේවල් තමයි මනුෂ්‍යයන්ට අද මුහුණ දෙන්න වෙන්නේ. මම මේ එක කතන්දරයක් පමණයි ඔබත් එක්ක බෙදාගත්තේ. තව බොහෝ කතා මම මෙලෙස අහලා තියෙනවා. මම දන්නවා දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිට ගියොත් කවදාවත් ඔබට සමාදානයක් නැහැ. ඔබට ප්‍රීතියක් නැහැ. අවසානයේ මොකද වෙන්නේ? ගිහිල්ලා එලිමෙලගේ කතාව අපි දැක්කා. විනාශය තමයි ඒ පවුලට සිදුනේ. තාවකාලිකව ඔක්කොම හරිම ෂෝක් කියලා ඔබ හිතයි. නමුත් කාලය ගෙවෙනවත් එක්ක අර ඔබ ගන්න අඥාන තීරණේ ප්‍රතිඵල ඔබටම භුක්ති විඳින්න වෙනවා. සාගතේ කියලා එලිමෙලෙක් මොකද කරේ? දේව කැමැත්ත තේරුම් ගත්තේ නැහැ. සාගතේ කියලා බෙත්ලෙහෙමෙන් මෝවබ් දේශයට ගියා. ඒ වගේ කී දෙනෙක් පහුගිය වසර තුල ශ්‍රී ලංකාව අතහැරලා ගියාද? මේ දේශය අතහැරලා ගියාද? මං ඉස්සෙල්ලා කෝ කෑම නැහැ, තෙල් නැහැ, ගෑස් නැහැ. මං ඔබට දැන් කියනවා දේව මනුෂ්‍යෙක් විදිහට ඔබ අතහැරලා ගිය දේශයම දවසක ඔබට ආශිර්වාදයක් වෙන්න යනවා. අවසානයේ අර නයෝමිටයි රූට්ටයි බෙත්ලෙහෙමට යන්න සිදුනා. ඒ අය ගියා වගේ ඔබටත් මේ දේශයම ආශිර්වාදයක් වෙන්න යනවා. ශ්‍රී ලංකාව දෙවියන් වහන්සේ තෝරගෙන අවසන්. මේ දේශය සඵලවත්. හලෙලූයා. ඉතින් හැම ප්‍රශ්නයකටම කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවා. ඔබේ ප්‍රශ්නෙටත් ඒ වගේ. මම ජීවිතේ දේවල් වලට මුහුණ දෙද්දී මම මේ දේ තමයි හිතන්නේ. හැම දෙයකටම කල්ලිකුත් වීමේ දිනයක් තියෙනවා. මේ දේ මම හැමදාටම ගෙනියන්නේ නැහැ. ඔබේ අනාගතයේ දේවල් වල, ඔබේ සේවයේ කාරණාවල මොන හරි දෙයකදී ඔබ දෙයක් මුහුණ දෙනවා නම් ඔබ කල්පනා කරන්න ඕන මේකට කල්ලිකුත් වෙන දවසක් එනවා. හලෙලූයා. ඔබ ඒ වෙනුවට කරන්න ඕන දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත් වෙන එක. අලුත් ගිවිසුමේ තව කතාවක් මට මතකයි. අපි බලමු ක්‍රියා පස්වෙනි පරිච්ඡේදය. ක්‍රියා පස්වෙනි පරිච්ඡේදයේ මේ සභාවේ සිදුවෙච්ච දෙයක් තමයි මෙතන කියන්නේ. මේ අනනිය සහ සප්පිරා කියන ස්වාම්පුරුෂා බිරිඳ ඉඩමක් විකුණලා මේගොල්ලෝ ඒ මිලෙන් කොටසක් තියාගෙන එක්තරා කොටසක් විතරක් ගෙනල්ලා ප්‍රේරිතයන්ගේ පාමුල තියනවා. අලුත් ගිවිසුමේ අපි දකිනවා දෙවියන් වහන්සේගේ මිනිස්සයාට තමයි ගෙනල්ලා මේ මුදල දෙන්නේ. ප්‍රේරිතයන්ගේ පාමුල තියනවා. තිබ්බන් පස්සේ මේ පේත්‍ර සහනවා ශුද්ධාමයන් වහන්සේව රවට්ටලා ඔයා කොටසක් තියාගෙන මේක ගෙනල්ලා දෙන්න සාතන් ඔයාව පෙළඹුවද, ඔයාගේ හිත පෙළඹුවද කියලා අහනවා. ඊට පස්සේ කියනවා පේත්‍රස් ඔයා බොරු කිව්වේ මනුෂ්‍යයන්ට නෙවෙයි දෙවියන් වහන්සේට කියලා කිව්වන් පස්සේ මේ අනනියස් කියන පුරුෂයා ඒ වචනේ අහලා වැටිලා මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පැය තුනකට පස්සේ බිරිඳ එනවා. එයා මේ කතාව ඇහුවන් පස්සේ ඇයත් එයාගේ පාමුල වැටිලා මැරෙනවා. ඉතින් හරි භයානකයි. මෙතන මම ඔබට පෙන්වන දේ තමයි මේ කතාව තුළ දෙවියන් වහන්සේට පිටිපාපු වෙනත් පැත්තක්. බලන්න දෙවියන් වහන්සේගේ කොටසට වංචා කරනවා. හරිම භයානකයි. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ දෙවියන් වහන්සේගේ කොටස උන්වහන්සේට ගෙනල්ලා දෙන එක. ඔබ වංචා කරන්නේ නැතුව, ඔබ හොරකම් කරන්නේ නැතුව දේව ගෘහයට ගෙනල්ලා උන්වහන්සේගේ කොටස දෙන එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. නමුත් මෙතන මොකද්ද වෙන්නේ? දෙවියන් වහන්සේ කැමැත්තට පිටුපාලා අනනියස් මොකද්ද කරන්නේ? හිස ගන්නා තීරණේ භාර්යාවත් දැනුවත් කරනවා. වැරදි තීරණේ ගන්න මොකද්ද කරන්නේ? කොටසක් තියාගෙන අනිත් කොටස ෂේප් එකේ ගෙනල්ලා ප්‍රේරිතයන්ගේ පේත්‍රස්ගේ පාමුල තියනවා. වැඩි තණ්හාව. දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපානවා. අපි දැන් මේ රූත්ගේ කතාවේ අපි දැක්කා නයෝමිගේ පුරුෂයා එලිමෙලෙක් මැරුණා. ඒ වගේම ක්‍රියා අපි මේ පස්වෙනි පරිච්ඡේදයේ දැක්කා අනනියස් පේත්‍රස්ගේ වචන අහලා, දේව මනුෂ්‍යගේ වචන අහලා වැටිලා මැරෙනවා. එයාගේ භාර්යාවත් ඒ වගේ. එතනම වැටිලා මැරෙනවා. මේ කතා දෙකේම ඔබ දැක්කනම් කිසිම රෝගයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. මේක වෙලා මැරුණා, අරක වෙලා මැරුණා කිසිම රෝගයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් එලිමෙලෙක් මැරුණා. අනනියස් මැරුණා. සප්පිරා මැරුණා. ඇයි? දේව කැමැත්තට පිටුපාපු නිසා. තමාගේ තීරණ, තමාගේ අඥාන මෝඩ තීරණ. ඉතින් අද සභාවේ දෙවියන් වහන්සේ ඔබේ ආත්මික ඇස් අරින මොහොතක් මේක. මම දන්නේ නැහැ ආත්මයන් වහන්සේ ඇයි මේ කාලය තුල මේ කාරණාව පොළඹවන්නේ කියලා. මම ගිය සතියෙත් බෙදාගත්ත ඔබ උදෙසා වෙන් කළ කොටස කියලා
මම යෝනගේ කතාව බෙදාගත් ඔබත් එක්ක වැරදි තීරණ ගත්තම ඔබ උදෙසා වෙන් කරලා තියෙන කොටස ඔබ හඳුනාගත්තේ නැති වුණාම මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේ තමයි මේ ස්ථානේ අද අපි කතා කරන දේත් මේ හා සම්බන්ධයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ තේරුම් ගත්තේ නැති වුණාම ඔබට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් මේ එලිමෙලෙක් කියන නම අපි ගත්තාම එලිමෙලෙක් කියන නමේ තේරුම දෙවියන් වහන්සේ මගේ රජුයි කියන එක. God is my king. ඉතින් එලිමෙලෙක් කියන මනුෂ්‍යයාට තව ඉවසන්න තිබුණා. එලිමෙලෙක්ට හිතන්න තිබ්බා, "ඔව්, බෙත්ලෙහෙම අමාරුයි. නමුත් මගේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි." Hallelujah. අද ප්‍රශ්නේදී සබහව ඔබ හිතන්න ඕන, "ඔව් අමාරුයි. මේක අමාරුයි. ආර්ථිකය අමාරුයි. නමුත් මගේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි." ඒක නිසා ඔබ තීරණයක් ගද්දී කාලය අරන් හිතන්න. මොකද දේව කැමැත්ත ඒ තුල තිබ්බේ නැත්තම් ඔබට දුක් වෙන්න සිදු වෙනවා. එලිමෙලෙක් කියන එක මිනිස්සෙක්ගේ සලස්මෙන් මුළු පවුලක් විනාශ වුණා. ඉතින් මට මතක් වෙනවා මගේ ස්වාම පුරුෂයාට දෙවියන් වහන්සේ මහනුවරට යන්න කියලා කිව්වම ඒ ගැන අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් ආබ්‍රහම් වගේ උප්පත්ති 12 ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කළා. මොකද්ද කියන්නේ? "ඔබේ දේශෙන්, ඔබේ නෑයන්ගෙන්, ඔබේ පියාගේ ගෙදරින් ඔක්කොම අතහැරලා මම පෙන්වන දේශයට යන්න කියලා. මොකද මම එතන නුඹව මහත් ජාතියක් කරනවා, නුඹට ආශිර්වාද කරනවා, නුඹේ නාමය කීර්තිමත් කරනවා" කියලා ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ කතා කරලා කියනවා. ඉතින් මේ විදිහට ආබ්‍රහම් කීකරුණා සියල්ල අතහැරලා ඒ දේශයට යන්න. ඒ වගේ තමයි දෙස්වාම් පුරුෂයාට මගේ දෙවියන් වහන්සේ කතා කරද්දී අපි හැමදේම අතහැරලා අපි මහනුවරට ආවා. අපි ජීවත් වෙන්න නිවස සූදානම් කළේ නැහැ. සේවය කොතනද කරන්න ඕනේ කියලා සැලසුම් කළේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපු දෙසා සියල්ල සූදානම් කරලා තිබ්බා. මේක තමයි වෙන්නේ දෙවියන් වහන්සේ කැමැත්තට එකඟ වුණාම. ඔබ කීකරුණාම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්ව මොකද්ද? "මම නුඹට ආශිර්වාද කරනවා, නුඹේ නාමය කීර්තිමත් කරනවා, නුඹව මහා ජාතියක් කරනවා." හලෙලුයා. මේ පොළවේ ඉන්න හැම පවුලක්ම නුඹ නිසා ආශිර්වාද ලබනවා කියලා කිව්වා. දෙවියන් වහන්සේගේ කීකරු වීම තුළ, දෙවියන් වහන්සේ කැමැත්තර යටත් වීම තුළ තමයි ඔබට මේ දේවල් අත්පත් කරගන්න පුළුවන්. හේබ්‍රෙව් 11:8 කියන ඇදහිල්ලෙන් ආබ්‍රහම් කැඳවුණු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්න තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරු වී තමා කොතැනට යනවාදැයි නොදෙන පිටත්ව ගියේය. ඇදහිල්ලෙන් දිවනාසේ කැඳෙව්වා, දිවනාසේට කීකරුණා, දිවනාසේට යටත් වුණා. දේව කැමැත්තට පිටුපෑවෙනේ කොහෙටද යන්නේ කියලාවත් දන්නේ නැතුව නොදැන පිටත්ව ගියා. සියල්ල අතහැර ගියා. ඒකයි මම කිව්වේ අපි යන්න නිවසක් සූදානම් කරේ නැහැ. මමයි මගේ ස්වාම පුරුෂයා අපි සේවය කරන්න ඕන කොතනද, කොහෙද අපි ඉන්න ඕන කියලා අපි දැනගෙන හිටියේනේ, අපි සැලසුම් කළේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ අපු දෙසා සැලසුම් කරලා තිබ්බා, සූදානම් කරලා තිබ්බා. හාලෙලූයා. දැන් මේකේ අනිත් පැත්ත තමයි එකඟ නොවීම. ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ කැමැත්තට, මේ කැමැත්තට එකඟ වෙන්නේ නැතුව ඔබේ සැලැස්මක් හදාගන්න. දෙවියන් වහන්සේ කියද්දී ඔබව මම මෙතනට යවනවා කියලා ඔබ තීරණය කරන්නේ නැහැ. "මම යුරෝපයේ රටකට යනවා. වසර 10ක් ඇතුළත අරක කරනවා. මම මේක කරනවා. මගේ දරුවන්ට මම මේක හදනවා." අන්තිමේ මොකද වෙන්නේ? දේව කැමැත්ත ඔබේ කිසි සැලැස්මක් තුල නැහැ. එලිමෙලෙක්ගේ කතාව වගේ. දැන් මං හිතනවා වඩාත් ඔබට මේ දේ තේරෙනවා කියලා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ හඬ ඇසුණා. මගේ ස්වාම පුරුෂයාට දෙවියන් වහන්සේ හඬින් කතා කළා. නමුත් එලිමෙලෙක්ට මේ මුකුත් නැහැ. කවුරුත් කියලා දෙන්න පාස්ට කෙනෙක් හිටියේ නැහැ. හඬක් ඇහුනේ නැහැ. එයා හිතුවා එයා තීරණය ගත්තා, එයා ගියා පවුල අරගෙන. තමාගේ තීරණේ, තමාගේ සැලසුම්, හදිසි තීරණ. ඒක නිසා අද සභාවට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. අද ඔබට මේ වචනේ අසන ඔබට දෙවියන් වහන්සේ බොහෝසේ ප්‍රේම කරනවා. මොකද උන්වහන්සේට අවශ්‍යයි ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් එහාට නොයා උන්වහන්සේගේ කැමැත්තට කීකරු වෙන එක. ඒ තුල ඔබ ආශිර්වාද ලබන එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. දැන් ඔබ කවුරු හරි හිතන්න පුළුවන්, "එහෙමනම් ඊළඟ අවුරුදු 5 නැත්නම් අවුරුදු 10ට අපි සැලැස්මක් තියෙන එක වැරදිද කියලා." නෑ, වැරදි නෑ. ඔබ සැලැස්මක් දාගන්න එක වැරදි නෑ. නමුත් ඔබ දැනගන්න අවශ්‍යයි ඔබේ ප්‍රඥාවට වඩා දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට ඒ තුල වැඩි ඉඩක් තියෙන්න ඕන. මොකද මොන සැලැස්ම දැම්මත් දේව කැමැත්ත, දේව අනුග්‍රහය ඒ තුල නැත්නම් ඔබට සාර්ථක වෙන්න බෑ. සමහරක් ඔබ දැන් මේ කරදර වෙන
කාරණාවල් තව අවුරුදු 5කදී ඒව වැදගත් දේවල් නෙවෙයි. ඒක නිසා ඒ ගැන හිත හිත කරදර වෙන එක නවත්තලා අයියෝ මේක නෑ අයියෝ අරක අමාරුයි අපි මෙහෙම කරමුද අරම කරමුද කියලා ඔබ හදිසි අඥාන තීරණ ගන්නවට වඩා හොඳයි අමාරුණත් අකමැතුණත් දේව කැමැත්තට යටත් වෙන එක. හලෙලූයා. බැන් ඔබ දේව කැමැත්තට කීකරු වුණොත් ඉදිරි වසරවල ඔබ දකි ඔබේ ජීවිතේ ඔබේ පවුල තුළ ඔබේ දරුවන්ගේ දරුවන් තුළ හැම දෙයක්ම යහපත් ලෙස ඉතා යහපත් ලෙස සිදුවෙනවා ඔබ දකි. හලෙලූය. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා අද වචනේ නිසා. මම දෙවියන් වහන්සේට ස්තුති කරන දෙවියන් වහන්සේ ඕන විදිහටම මට දේශනා කරන උන්වහන්සේ කරුණාව දී තිබෙන නිසා. හලෙලූය. මේක තමයි මගේ කැඳවීම. මේක තමයි දෙවියන් වහන්සේ කැමැත්ත මා තුළ. දැන් ඔබ දෙවියන් වහන්සේ කැමැත්තට පිටු පාමින් සිටිනවා නම් ඉදිරියේ ඒකේ අවහසියක් නොවන පිණිස නැවත ටර්න් එකක් ගන්න සම්පූර්ණ හැරිලා උන්වහන්සේට යටත් වෙලා ස්වාමීන් වහන්සේ කොහෙද මාව ගෙනියන්නේ මොනවද මම කරන්න ඕන ඔබ වහන්සේ මට මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ වචනය තුළින් මට කතා කරන්නට ඔබ වහන්සේගේ දේව මනුෂ්‍යන් තුළින් මට හෙළිදරව් කරන්නට ඔබ වහන්සේ දර්ශන තුළින් සිහින තුළින් මට කතා කරන්න ඔබ වහන්සේට යටත් වෙනවා මේක තමයි විය යුත්තේ ඔබේ තීරණ ඔබේ සැලසුම් වලට වඩා දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට ඉඩ දෙන්න දෙවියන් වහන්සේගේ සැලස්මට යටත් වෙන ඒ තුල තමයි ඔබ ආශිර්වාද ලබන්නට යන්නේ. ඉතින් අද දවසේ මා ඔබ සෑම කෙනෙක්ටම ආශිර්වාද කරනවා මේ සතිය ඔබ නිවැරදි තීරණ තීන්දු ගන්න දෙවියන් වහන්සේගේ හඬට සංවේදීව ඔබේ බුද්ධිය ඔබේ දේවල් වලට එහා ගිහිලා දෙවියන් වහන්සේගේ ස්වර්ගික ප්‍රඥාවට ඉඩ දෙන සතියක්. ඒ වගේම ආත්මික ඇස් ඇරලා දේවල් දිහා බලන්න පුළුවන් විදිහට ඔබට උන්වහන්සේ කරුණාව ලැබෙන පිණිස මම ආශිර්වාද කරන ඔබ සෑම කෙනෙක්ටම ජේසු පිහිටයි.